වස්සානු ධර්මදේශනා කොතන වුවත් නැත මරුහාට බාදා විඳින මෙ සැපපින් ඇතිතෙක් වේදා ගෙවන සසර දුක්ම්, බුද්දු බාන නාදා කුමන නැටුම් කෙලි කවටසිනාදා. දිනපතා නමුතුමු ධර්ම දේශනා ශ්‍රණය කිරීමට වස්නු ධරම දේශණනා අපගේ YouTubeුබ නෑලිකා වූ දැන්වත් සබස්කයි් කරන්න බෙලයිකරනය ලි කරන්න. වස්සාන ධර්මදේශනා ජට්‍යුබ් නාලිකාවස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මා ශාසනාවේ ප්‍රධහන අරමඩවන්නේ පිටකෝட்டේ දෙවන පටුමග ලිපිනේ පදිංචව සිටි, ොවිD් වසගත හේතුවෙන් සப்තැම්බර් පළමුණදා அකල් මරණේකට ගුදුරුවෝ சර්ණමාලි குුණතුங்கு ධයාපරමිදුරුයට පின் அனுමෝදන් කිරීම පිණිස්ස වස්සාන ධර්මදේශනා ජටියබ නාලිකාවස්සේ සිදුි කරනු ලබන සදදින මතක ධර්මදානமே පින්කමයි. එ වෙනුවෙන් පින් පර දායකත්වේ ගැෙන කටයුතු කළේ ස්වර්ණමාලයේ ගුණතිංග මහත්මියගේ ඉතා ලඟීින් ඇසරු කළ කල්්‍යයානබිත්‍ර ජෙහිලියන් පිරිසක්වෙසිෙන්. අද දේශකාණන් වහන්සේ බොරල්ල ශ්‍රීලංකාරාම්භවාස පූජ්‍යපාද උනුවතර බුබුලේ පියදස්සී ස්වාමයන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ සමන්තා චක්කවාලෙසූ. අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්ම සවනකාලෝ අයම්බදන්තා දම්මස් අවන කාලෝ අයම්බදන්තා දම්ම සවන කාලෝ අයං බදංතා නමෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මාසම්බුද්දස්සේ නමෝහෝතස්සෙ, භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුොහෝතස්සෙ, භගවෙතෝ අරහතෝ සම්මාසම්බුද්දස්සේ කලකීණි බුදුකනෙ කුන්උපදින්නේ දුකකිීනිිමිනිසාත්න් බවලැහැබගන්නේ මෙදෙකීණ මෙසාසර දුකදූරලන්නේ. බුදදනේනීකිම වී රියනෝකරන්නේ ඒ භාග්‍යවත්තු අරහත්තු දසබලධාරිී වූ සම්මාසම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාදුු සාදුූ. සද්ධර්ම ශ්‍රවනාබී ලාසී වස්සාන ධර්මදේශනා YouTubeුබ් නාලිකාව, ශ්‍රවණය කරන ශ්‍රද්ධාබුද්ධි සම්පන්න වාසනාවන්ත පිංවත්නී අදත් ඔබ වස්සාන ධර්මදේශනා YouTubeුබ නාලිකාව, ශ්‍රවණය කරමින් බලාපොරොත්තු වෙනවා හදදින මතක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට. මේ හදදින මතක ධර්මදේශනාවේ අරමුණ බලාපොරොත්තුව වන්නේ පිටකෝට්ටේවන පටු මඟ ලිපිනේ පදිංචිව සිටි, කොවිD් වසංගතයේ හේතුවෙන් සැප්තැම්බර පළමු වනදා අකල් මරණයකට ගුදුරුවන්නට යෙදුන ස්වර්ණමාලී ගුණතුංග ධයාබර මිතුරයට පින් අනුමෝධංකරමින් එතුමියගේ පරලොව ජීවිතයට පුඥ්‍යාණු මෝදනා කිරීම වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTubeුබ නාලිකාව ඔස්සේ සද්දින මතක ධර්මදානමය පින්කම සිදුකරන බව සඳහන් කොට තිබෙනවා. උපදින බවයක් බවයක් පාසා මෙවන් වසංගත රෝගුවලට ගොදුරු නොවී. එතුමියට නිදුක් නිරෝගී සුවලබා දීර්ගාවිශ ලබන්නට මෙම ධර්මදානමය පින්කම, හේතුවාසනාවේවාය යන ප්‍රාර්ථනාවෙන් දායකත්වය දරන්නේ අද මේ හදදවසේ මතක බණට ස්වරණමාලී ගුණතුංග මහත්මිය ඉතාම ලගින් ඇසුරුකරපු කල්්‍යයාන මිත්‍ර යෙහෙලියන් පිරිසක් විසින්. ඉතිං ඒ ඇත්තන්ගේ ඒ ප්‍රධාන අරමුණ ස්වර්ණමාලී ගුණතුංග මහත්මියයට තමන්ග්‍යාදරණය කල්්‍යයාන මිතුරයට පිින් අනුමෝදං කරවීම එමනං ධර්මානු ශාස්සනාවේ අරමුණු කරුණුකාරණා පසුවට සඳහන් කිරීමට ඉඩාස්සර තබාගෙන මේ ගෙවෙන ශණයකුදු කාලය අපේ ධර්මය වෙනුවෙන්ම පනාහානට වැය කරමු පින්වත්නී ඔබ දන්නවා ධර්මදේශනාවක්ශ්‍රවණය කිරීමෙන් ලැබෙනව ආනිසංස කොච්චරද කියන එක. මෙ ලෝකයේ පින්වත්නී ධර්මශ්‍රවනය කරන ශ්‍රද්ධා සම්පන්න පිින්වතුන්ට ඒ කාන්තයෙන්ම මේ ධර්මශ්‍රවන මේ කුසල් බලය නිර්වානවබෝධය පිනිසම හේතුවාසනාවෙනවා එනිසා අපිදමේ ධර්මානු ශාසනාවෙන් බලාපොරොත්තුවිය යුත්තේ, කිසිම සැපසම්පතක් නොව ඒ කාන්ත සැපයවන මගඵලපිළිවෙලින් සුක පටිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය ධරමයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවමයි අපි බලාපොරොත්තු වෙන් ඕන. ඒ බලාපොරොත්තු ඇතිකරගනිමින් තමයි. සද්ධර්මානු ශාසනාවත් ශ්‍රභණය කළ යුතු වන්නේ. පංවත්න අද දේශනා වෙනුවෙන් පින්වත් ඔබට මාතෘකා කර ගත්තා අපේ ජීවිතයට මාරයා වසඟ වෙන්නේ කොයම් මොහොතකද කියලා කියන්න බෑ. එනිසාම මාරයා පිළිබඳව යම් විග්‍රහයක් කරලා දෙන්න පිංත් ඔබට මේ දේශනාව මාතෘකා කරගන්නට එදුණ. මාරයා කියල කියන්න පින්වත්නි මහා බලවත් කෙනෙ. එයාගේ බලසම්පන්නකම කොච්චරද කියල කියනව නං, මාරයාට පින්වත්නී දස මාර සේනාවක් ඉන්නවා. ඒ දස මාර සේනාව තමයි, කාමය අරතිය සාපිපාසාව, තෘෂ්ණාව, පය විචිකිිච්චාව ගුණමක බොව හා දැඩිබව තමා උසස් කොට අනුන් පාත්කොට තැකීම. එතකොට පින්වත්නින් මේ දසමාර සේනාවට මාරයා මාරදි්‍යපුත්‍රයා ප්‍රධානයා වෙලා, මෙ සියලු දෙනාම වාසය කරන්නේ පරණින්මිත වසවර්තී කියන දිවලෝකයි. ඔබ දන්නවා සදිවලෝකවල චාතූරුමහා රාජිකය, තාවතිංසය යාමය තුසිතය නිර්මාන රතිය පරණින්මිත වසවර්තී කියන දිවලෝක හය. පින්වත්නී මෙ දිවලෝකහයෙන් බලගතුම. එවගේම තමයි පින්වත්නී ආවුෂ්‍යවලින් වැඩිම. දිව ලෝකයේ තමයි පරණින් මිත වසවර්තී නම් දිව්‍යලෝකය මේ දිවලෝකයේ තමයි පින්වත්න්නේ මාර දිවේ පුත්‍රයා වැඩයින්නේ දස මාර සේනාවත් එක්ක. පින්වත්න මාර දිවේ පුත්‍රයා කියල කියන්නේ මහා බලසම්පන්න මහාතෙද සම්පන්න බලගත්තු දෙවිය. මෙයාට පින්වත්න පවුපිං පිළිබඳව අගයක් වැටහෙනනෙ පවක පිනක විශ්වාසයක් මෙයා දන්නේනේ ඒසා තමන් ලැබූ පදවියෙන් නමාරදිවපුත්‍රයා බොහෝසය අකුසල් රැස් කරනවා. එයාට වැටහීමක් නෑ අධික සැපසම්පත් අනුභව කරන නිසාම මාරදිවපුත්‍රයාට අවබෝධයක් වැටහීමක් නෑ තමන් මේ ගෙවන්නේ. තමන් මෙආකාරයට මේ ගෙවන්නේ බුදුරජාණන් වහන්සේලා පෙළමින් රාතුන් වහන්සේලා පෙළමින් ආරය පුද්ගලයන්ට හිරිහැර කරමින් හිංසා කරමින් අකුසල සහගත්ත ජීවිතයක් නේද කියන එක වැටහීමක් නෑ. ඒ වැටහීමක් නැති නිසාම පින්වත්න මාරදිවපුත්‍රයා තද අකුසල් රැස්කරමින් දිවෙලෝකයේ අවුරුදු වර්ෂදාස් ගානක් ලක්ෂ ගානක් ගෙවනවා. අපේ අවුරුදු එද්දා සයිසීක් එට එක දවසයි පිින්වත්නිි. හරියටම භාග්‍යවතුන් වහන්සේ පෙරිනිවන් පාලා. මාරයාටතාම දවස් දෙකක්වත් ගියන. ඒත් තරං ආවශෂතියනව පින්වත්නී පරණෙමිත වසවාර්ති දිවෙලෝකයේ ආවශ්‍ය. ති මෙයාදී වශයෙන් මාරයා පින්වත්නී, පරණිමිත වස්වාර්ත ලෝක ඉඳං, මිනිස්සුන්ට ඇති තරන් කාමෝන් මාදය මිනිස්සුන්ට දෙනවා. මිනිස්සුන්ගේ කාමය අවුස්සමින් රතිය වඩමින් තන්හාව අවස්සමින්, මිනිස්සුන්ට තෘෂ්ණාව කියන එක වඩ වඩාත් ඇතිකරවමි මාරදිවපුත්‍රයා දිවාරාත්‍රී මනුෂලෝකයේ දිහා බලාගන තමන්ගේ වසඟයට තමන්ගේ ගොදුරක් බවට ප්‍රතජ්ජනයා පත්කරගන්නේ කොහොමද කියන එක මෙයා නිරන්තරයෙන් ඇහැගහගෙන බලාගන ඉන්නේ. පිින්වත්න මාරදිවපුත්‍රයා කැමති නෑ කියල කියනවා සෝවාහං වෙන පුද්ගලයන්ට. යමෙක් මේ ධර්මමාරගේ වඩමින් සෝවාගවෙන්න උත්සාහ කරන්නේ අමෙක්ද, යාට මාරදිවය පුත්‍රයා කැමති නෑ අන්න යාව මාරයා පෙලනවා පිගත්තෝ බාහල තියනවාද එක් තරා කතාපුුවතා වනගතව භාවනා කරන ස්වාමින් වහන්සේ නමක් හිටියා මහ කැලේඋනාාන්සේ තනිවම භාවනා කරමින් ආශ්‍රමයක් හදාගන බෝපැලයක් ඉන්ඳවගෙන මේ බෝධීන් වහන්සේ දිහා බලාගන බුද්ධානුස්සතිය වඩමින් වඋනාන්සේ කාලයේ ගත කලා බුද්ානසති භාවනාව කියල කියන්නේ සමතය තුළින් වඩන්න පුළුවන් හොඳ භාවනා ක්‍රමයක් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරන. පෙන්වත්න දවසක් උනාන්සේ මළුව ඇමදලා බෝමළුව ඇමදලා, බෝධිනාසේ දිහා බලාගෙන ඉන්නවා, තතාගතයන් වහන්සේගේ ගුණ සජ්්‍යායනා කරමින් මෙනෙහෙ කරමින් ආරම්මණය කරමින් බෝධින් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. මෙහෙම ඉන්නකොට පින්වත්න එක්තරා වඳුරෙක් ඇවිල්ලා මුළු බෝ මළුවම කැත කරලා අපවිත්‍ර කරලා යන්න ගිය. මේ වඳුරා වෙන කවුරුත් නෙ පින්වත්න පරණෙම්මිත වසවාරති දිව්‍යලෝකීන මාරයා. මාරයා කැමති නෑ ස්වාමින්නාසෙනමක් භාවනා කරනවට ගිහි පුද්ධලය පංචසීල්ල ප්‍රතිපදාව රකිමින් කුසල ේදෙනවට කැමති නෑ. මාරයා ැලුව මේ ස්වාමින්නන්සේ මේ විදිහට භාවනාකරගන ගියොත්, මගේ පක්ෂයට එක කෙනෙක් අඩුවෙනම. ඇනි සා මම මොව කෝමරි වලක්වන්න ඕනේ කියලා තමයි ඇවිල්ලා භාවනාව බිඳින්න තමයි, අරවිදදිහට මල්ලූ අපවිත්‍ර කළේ. ස්වාවින්ාන්සේ කිසිීම දවේශසාගත සිතක් ඇතිකරගන්න ඇතුව බුදුගුණම සධ්ජායනා කරමින්. බුදුරජාණන් වහන්සේගේ ගුණයම ආරම්මණයක් කරමින් ප්‍රගුණ කරමින් වඩමින් නිතර නිතර වඩමින්. නැවත ඉදල අරගෙන අර මළුව තිබ්බ විදිහටම සකස් කරමින් අතුගාලා ශුද්ධ පවිත්‍ර කලාා. උන්න්සේහම සුද්ධ පවිත්‍ර කර නැවතත් ඇඟපත සෝදගෙන නැවත මළුවට ඇවිල්ලා. බුද්ධානුස්සති භාවනාවට සෝදානම් වුණා. එවෙලෙත් පිංවත්නී මාරයා බැලුව ආයි නැවත මළුව හදාගත්තා ආයි මේ වැඩට හදන්නේ. එනිසා ආයි බාධ කරන්න ඕනේ කියල ගිහින්. පරණිමිත වසවාර්තිය ඉදලා නැවත මේ මහ කැලේට ආවා අර ස්වාමින්නන්සේ භාවනා කරන තැනට. ඇවිල්ල පිින්වත්න්නේ කොරෙකුගේ වේසයක් මවාගෙන්. එකයන්නේ අත කකුල් ඔක්කම කොර වෙලා මේ මනුස්සයාට තියෙන්නේ අරවිදිට කොරෙකුගේ වේසයක් මවාගෙන මේ මනුස්සයා ඇවිල්ලා. මුළු මලුවම හාරහාර තැන්තැන් අදින්න පටන් ගත්තා වැලි මළුව සම්පූර්ණ මපවිත්‍ර කළ. එවලේ අර ස්වාමින් වාන්සේ ගිහින් ඒ මනුස්සයාග අහනවා ඔයා මොකද මේ කළේ කියලා. එවලර මනුස්සයා කියනවා අනේ මං බෙහෙත් පැලෑටියක් හොය හොයාමේ යන්නේ මෙතන තිේද කියලා බැලුවේ කියනවා. එවල ස්වාමින්න්නාන්සේ ටික මෝතක් නිශ්ශද්ධ ඉඳලා මෙ මනුස්සයයාගේ හිසේ සිට දෙපතුල් දක්වාම නැවත ආලෝකනය කරනවා. බලනෝ. බලමි උනාස්සේ බැලුවම මේ මනුස්සයාට හෙවනැල්ලක් තියවාද කියලා. මේ කැලේට මනුස්සයන් එන්න ක්‍රමයක් නෑ. ලේසියෙන් මේ කැලේට මනුස්සයෙක් ඇවිල්ල මේ විදියට කළෙත් නෑ මෙච්චර කාලයක්. නමුත් දැ මේම හොතෙ කොරෙක් ඇවිල්ලා මගේ භාවනාවට බාධ කළා. මේ මනුස්සයාගේ හෙවනැල්ලකුත් නැතිනිසා ඒ කාන්තයෙන්ම මොහු පරණින්මිත වසවාර්ති මාරයාාවිය යුතුයි. ඔබෙෙන්ම විමසන්නන් කියලා අර මනුස්්‍යයාගෙන් ඇහුවා ඔබගේ හෙවනැල්ලකුත් නෑ. මේ කැලේට එන්න පාරකුට් නෑ මම තනිවමයි මේ කැලේ වාසය කරන්නෙත්. ඉතිං ඔබ කොහොමද මේ කැලේටාවේ මට හිතාගන්න බෑ. මට හිතන විදිහටනම් ඔබ ඒකාර්තයෙන්ම මගේ භාවනාවට බාධ කරන්න ආපු මාරයා නේද කිය ලැහුවා. එවලේ පින්වත්නී මාරයාට කට උත්තර නැතිවුණ. ස්වාමින්න්නහන්සට බොරු කියන්න බැරි තරමටම මාරයා අසරණ වුණ. එවෙලේ මාරයා කිව්වා එහෙමයි ස්වාමීනි මම මාරදිවේපපුත්‍රයා. එවෙලේ භික්ෂුණ වහන්සේ කල්පනා කලාර හාමුදුරුවෝ බැලුවා, මාරයාගෙන්ම මාරයා ජයගත යුතුයි කියලා හිතලා. දුව කිවමාරයාට එදා භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙනකොට ඔබ භාග්‍යවතුන් වහන්සේ පෙලන්න වජරාසනය පාමුලට පිරිවරසෙනක පිරිවරාගෙන ආවා. එවල ඔබ බුදුරජාණන් වහන්සේ දැක්ක. කීප විටක්ම උන්වහන්සේට ආරාධනාකරා පිරිනිවන් පාලන්න කියල බුදුනාට පස්සේ. ඒ අවස්ථාවන් වලත් ඔබ භාග්‍යවතුන් වහන්සේ දැක්ක. තින් එහෙම දැක්කපු ඔබ උනාාන්සේව මා ඉදිරියේ මවන්න පුළුවන්න කෙළෙහවා. භාග්‍යතුන්න්නසේ මම දැක්කනෑ පුළුවන්නම් මට උන්නන්සේගේ බුද්ධකාය මවල පෙන් අන්න කියල කිව්වා. පුදු හාමුදුරුව මවන්න කිව්වා. එවල මාරයා කියනවා අනේස්වාමීණී එවන් කෙලෙස් දුරු කළ උත්තමයකුගේ රූපයක් සාමාන්‍ය මාරයක් විච්ච මට ොමනක් මවන්න හැකියාවක් තියෙනවද ස්වාමිණි කිසි සේත්ම මටඒ හැකියාව නෑ එනිසා ස්වාමීණී මට පුළුව උනාසේගේ නිර්මිත බුද්ධකාය පමණක් මවන්න පුළුවන් නමුත් මට උනාාසේෝ මවන්න පුළුවන් හැකියාවක් නෑ කියලා කිව්වා. එල ස්වාමීන්ාසේ කිව්වාහෙනම් කමක් නෑ නිර්මිත බුද්ධකාය හරි මට බලාගන්න ටිකක් මවන්න කෝ කියලා කිවවා. එවෙේ මාරයා දෙපාරක් කිතුවෙන එදා මගේ අමාමෑණී භාග්‍යවත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ අසුවක් අනුවියං්ඥන ලක්ෂණයන්ගෙන් සහ දෙතිසක් මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව, බෝධි මූලයේ වැඩවාසය කරන ඒ උතුම් ව නිර්මිත බුද්ධකාය සමාධි ප්‍රතිමාව ඒ විද්‍යටම මැව්වක් කියල කියනවා. එවෙලේ අරස්වාමින්ාන්සේ වඩඩධතතිය බද්ානුස්තතියනෙ. බුද්ධා නුස්සතියට පිින්වත්න හිතයොමු කල්ලා පිළිවලින් ධ්‍යානුපදවාගෙන රහත් භාවයට පත්වනා, මාරයා බැලුව අනේ උන්නන්සේ මාවත් රවට්ටලා, මාවත් රවට්ටල භාග්‍යතුන් වන්සේගේ රූපයත් මංලවාම මවලා රහත්භාවයට පත්වනා. මම පරාධවනා කියල ලැජ්ජාවට පත්වෙලා එතන මතුරු දහං වුනාා කියල කියනවා. පින්වත්නි බලන්න? බුදශාසනය ශෝභාමාත් කළ රහතන් වහන්සේලා එවතුම් වූ ආර්ය පාලය අවබෝධ කළේ මාරයා පවාරා වට්ටලා මාරයාට පුළුවන්කමක් නෑපින්වත්න්නේ හැම කෙනාවම පෙළන්න. මෙ බුදශාසනය ඉන්න ආරෙ පුද්ගලයෝ බොහෝ දෙනෙක් අද වෙද්දිී මාරයා විසිම් ගොදුරු කරගෙන ඉවා. අපි දන්නවා මේ කොවි් වසංගතය හේතුකරගෙන ආය මහා සංගලත්නේ බොහෝම මෙ අත් දෙනා අකාලේ අපවත් වෙලා ගියා. එවගේම තමයි පංවත්ි බොහෝ ස්වාමින්න් වහන්සේලාට මේ වසංගතයේ වැලදිලා තිබෙනවා. මේ මොහොත වෙන කොටත් ස්වාමින්වහන්සේලා වෙනුවෙන්ම වෙන් විච්ච ගිලං රෝහල්, කොවිට් වසංගතරෝහල් නිර්මාණය වෙලා තිබෙනවා. එවගේ තමයි ශාසනයට අමිල මෙහෙවරක් කරපු, එවගේ තමයි ශාසනයේ උන්නතිය වෙනුවෙන් ස්වකීය ධනපරිත්‍යයාගයන් ස්වාමින්න් වහන්සේලාට නිරවතුරුව. අම්මලා තාත්තලාගේ හොයමින් බලමින් සි්පසයෙන් උපස්ථාන කරපු පිින්වත්දායක දායිකාවන් පවා මේ මොහොතවන කොටත් මාරයා ගොදුරු කරගන්නවා. මාරයාගේ ගොදුරු බවට පත්තෙන්නේ පිින්වත්නී අහිංසක අසරණ මිනිස්සු. නමුත් පිින්වත්නි මේ අවස්ථාවේදී අපි අපි දන්නවා හොඳාකාරවම කොයවෙලේ හෝ මාරයා අපිව අරගෙන යන බව. ඒක පිංවත්නී මට පසක් කෙනව මොකද. තමන් ලෙඩෙක් වුුණාට පස්සේ ඒ ලෙඩෙේ හේතු කරගෙන තමන්ට අවසං ගමන් යන්න පුළුවන්. බුදුරජාණාන්සේ දේශනා කරනවා තමං අසනීපයක් වුණාට පස්සේ ඒ අසනීපය හේතු කරගෙන. තමන්ට මේලෝකින් සමුගන්න සිද්ධ ව. එක භාග්‍යතුන් වාන්සේ දේශනා කරනවා පින්වත්න සතිපට්ඨාන සූත්‍රයේදී මරනාසන්න මොහොතේදී හොඳට සිහි උපදවාගන්න කියන එක. කායේ කායානු පස්සී විහරති. මේ කුණු කය පිළිබඳව අනුපස්සී, මනාකොට නුවනැසින් දකින්ට කියල භාග්‍යතුන් වහන්සේ අපට අනුදැන වදාරන්නේ. මේ කය අනිත්‍යතාවේ පිළිබඳ පින්වත්නී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඇහැ අනිත්‍යයි කනානිත්‍යයයි, නාසේ අනිත්‍යයි, දිවානිත්‍යයි, ශරීරයේ ම අනිත්‍යයි. ළු ශීරයේ අනිත්‍ය වෙලා යන එවගේම තමයි මේමුළු ශරීරයේම දුක්කස් කන්දයකට පත්වෙන මෙමලු ශරීරයේ මනාත්ම භාවයට පත්වෙන ජීවිතයක් තමයි අපි මේ මනුෂ්‍යන් වශයෙන් ගත කරන්නේ. මේ ශරීරය අනිත්‍යතාවේ ප්‍රකට කරගත්ත උත්තමයෝ කිසි සේත්ම මාරයාට බයනෑ. පින්වත් නිහනම් අපි කොතනකවත් මාරයාට බියවිීතුනෑ. මාරයා කියල කියන්නේ පිංවට්නී කොය වෙලේ හරි අපිව ගොදුරු කරගන්න. එක බුදුරජාණාන්සේ දේශනා කරන්නේ මෙහෙමයි නාන්තලික්කේ එන සමුද්ධ මජ්්‍ය න පබ්බතාරං විවරම් පවිස්ස, නවිද්ජතිී සෝ ජගත ඉප්පදේශෝ යත්තට්ටිතෝ නප්පස හේත මච්චු. මේ අන්තරීක්ෂය තුළ කොතනක හරි අපි හැංගිලා හිටියත් මාරයාට පුළුවන් එදැනට එන්න. ඒ මහා සමුදුරුවයේ කොතනක හරි අපි හැංගිලා හිටියාත් මරණයෙන් බේරෙන්න කියලා මාරයාට පුළුවන් එතන්ටන්න. යම් තැනක ගල්කුලක බෙනයක කුහරයක අපි හැංගිලා හිටියත්. මාරයාට පුළුවන් පින්වත් නනිතන ටැවිල්ලා අපිව ගොදුරු කරගනයන්ට. මාරයාපයෝ කොතනක වඋනත් ගොදුරු කරගන්න පුළුවන්. ඒකයි අරමම් මුලින්ම කවියක් සඳහන් කළේ. කොතන වුවත් නැත මරුහාට බාදා විඳින මෙ සැපපින් ඇතිතෙක් වේදා ගෙවන සසර දුක් බුදුබාන නාදා. උමන නැටුම් කෙලි කවටසිනාදා බලන්න පින්වත්න මිනිස්සු දිවාරාත්‍රී, නටමින් ගයමින් වයමින්, විවිධාකාර වූ රංගනයන් තුළනනි ඇත වෙනවා. අපි දකින පිංවත්නී රූපවාහිනය දැම්මත් සමාජමාධ්‍යයකට ගියත්. සමමාරවිට අද නවීන මෙවලම් ආම්පන්න ඇවිත් තියෙනවා. ඒවට ගියත් මේ දකින ලැබෙන්න්නේෙම පිින්වත්නී. නච්ච ගීතවාදිිත නැටුම් ගැයුම් වැයුම්. විසෝක දස්සන උසුලු විසුළු දසු මේ වත්තමයි පින්වත්නි. අපට දකින්ට ලැබෙන්නේ. මේවා පින්වත්න යමෙක් හිතනවන මෙලොවට ඉන්නකං හොඳට අපට සෑහේ කියන එක. කිසි සේත්ම පිින්වත්නිය එක මෙලෝවට සෑහීමකටත් පත්වෙන්න බෑ පරලොවේදි කෝත්ම බෑ සංසාරයට ඇති වැදගැම්මකුත් නෑ පිංවත්නි. අපේ ජීවිතයේ පින්වත්න අපි ඕන තරම් උපන්් දා ඉඳලා උත්සව නැටුන්ම් ගැවුම් බැයුම් සමග තමයි මේ ජීවිතේ ගෙවන්නේ. ඉපදිච්ච දවසක් සිහිපත් කරද්දිි පින්වත්ි බල මනිස්සූ. අපි සාමාන්‍ය උපන්දින පාටිියක් කියන එකක් ලේසියෙන් දකි ඉන්නේෑ. නමුත් එවන් උපන්දිනයකදී මිනිස්සු කාල බීල සතුටු වෙනවා. ඒ පළවෙනි කාරණාවම. දෙවැනි කාරණාව තමයි ජනවාරි පළවෙෙන් දත් මිනිස්සු කා කනවබොනවා සතුටු වෙනවා. ඊළඟ කාරණාව තමයි අප්‍රේල් මාසය අවුරුදු වෙනකොටත් මිනිස්සුකානවබොනො. වෙසක් එකටත් ඒමයි නත්තල් විවලටත් එහෙමයි. ඒගේ තමයි අනෙකුත් ත්සව තියන හැම උත්සවේක දම් අපේ මිනිස්සු කාලබීල සතුටු වෙන. මාසයකට එක සැරයක් කරිපින්වත්නී තමන් ගිගෙදරට යාලු මිත්‍රයෝ කැඳවගන කාලාදීල සතුටු වෙලා නටලා ගයලා යනවා. කිසි සේත්ම මම කියන්න නෑ මේක කරන්න එපා කියල මොකද මාර බන්ධනයට අසවිච්ච හැම කෙනෙක් මේ සිද්ධ කරන්න ෝඩ. ර බන්ධනයට අසුනා කියල කියන්නේ පින්වත්නි මේක සිද්ධ කරන්න ඕන. නමුත් පින්වත්නී ප්‍රඥාව දියුණුවෙච්ච සත්පුරුෂයා මේවාවලින් බලකිනවා. ප්‍රඥාව දියුණුවිච්ච නැනවතා මේවා වර්ජනය කරනවා මෙ කරන්න දිනෙ නෑ. මෙවා නවත්තනව. උපන්දිනයකදී පාටිියක් දාලා තමන්ගි උපන්දිනය සමරන්න ඒ තරං පින්වත්න අනුවනකමක් මමනං මේ ලෝකේ දක්කිනි නෑ. හේතුව තමයි, තමන්ගේ අම්මා වැඩියෙන්ම දුක විඳපු දවස තමයි ඒ දවස. තමන්ගේ අම්මට කෑමවේලක් වතුරගුරක් බෙඩ්ඩිංගක් අරන් දෙන්නති ළමයි, උපන්දින පාටි අරගෙන පිින්වත්න සතුටු වන ආකාරය දකිද්දී. මේනම් කුමන සමාජයදද කියලා අපට හොදාකාරෝ වැටහෙනවා. පරිහානියට පත්වෙන යුගයක පින්වත්නී බුදුවරු දේශනා කරන්නම මනසයාගේ ගුණධර්මතින් මිනිස්සු පිරිහෙනවා. අපි දන්නව පින්ංවත්නෝ නැටුම් ගැවුම් වැවුම්මල කිසිම ප්‍රතිඵලයක් නැති බව කාබී අවසංකල පසු යාළු මිත්‍රෝටික ගෙදරින් පිට වෙනවා. පිටවුණනාට පස්සෙ පින්ගන්නේ තන් ෙදර තනි වෙන. ඒ කාබී සතුටුවෙන්න වියදං කරපු මුදල් බැලුවට පස්සේ සමාර්විට දාස්ගානක් ලක්ෂගානක් වෙන්න පුළුවන්. ඒ මුදල් ටික නිකන් නිකරුණේ අපති ගියා පුච්චල දැම්මා වගේ හා සමානව තමයි අන්තිමේදි තමන්ට සිහි පත්වෙන්නේ. නිකා නිකරුණේ පිින්වත්න ඇයි මේ විදිහට ධනය තමන්ගේ ධනය විය පැහදම් කරලා විනාස කරන්නේ. ඒවා පින්වන්නන්නේි තමං කොච්චර දුක්මාන්සිවෙලා හරි හම්ු කරන්න. ඒවා එකතු කරලා පින්කමක් කලාන කොච්චර සතුටක් දිවාරාත්‍රී ලබන්න පුළුවන්ද. ප්ஞංචේ පුරිසෝ කයිරා කයිරාතේ තම් පුුණක්පුුණං තම්මිචන්දන් කයිරාත සුකහෝ පഞ්ඥස්සෞච්චයෝ. පින්කරන කෙනා තමං පින්කරගත්තා කියලා දිවරෑ දෙකේ හිතහිතා සතුටුුවෙනවා. ඒ සතුට පත්ෙෙන්න්නේෙ පින්වත්නී මං පින්ංකරගත්තා කියලා. මං අහවල් පිංකම කරගත්තා මං විිහාරස්ථානයක් හදල පූජා කලා මංචෛත්‍යයක් හැදුව මන්දුූක්මහන්සේවෙලා හම්බු කරපුූ මුදල්වලින් මම කටිනපින්ංකමක් කළ අටපිරිකර පූජා කරගත්තා නැති බැරි මනුස්සේකුට උදව්වක් උපකාරයක් කළ ආණ්‍ය ඒවිදියට හිතලා අපට සතුටුවෙන්න බැරිද. ඒය නැටුම් ගැයුම් වැයවුන් සියල්ල ඒ සතුටින් ගන්න බෑ. ඒවවලින් ඔය සතුට ගන්න බෑ පිගටනි ඔබය හොඳට කල්පනා කරලා බලන්න. අපි නැටුමක් නටලා ගැවුමක් ගයලා සතුටු වෙන දේ බණපදයක් අහලා සතුටු වෙන්න බැරිද පුළුවන් පිින්ගනි. මිනිස්සුන් එවුමනාවක් නැතිකම තමයි අද මේ ධර්මය පරිහානියට පත්වෙන්න්න ප්‍රධානම හේතුව මිනිස් ජීවිත. සත්තු මරන්නේ හොරකම් කරන්නේ කාමමිත්‍යචාරයේ දෙන්නේ බොරු කියන්නේ කේලම් කියන්නේ. පවරුසවචන හිස්වචනාදී දේවල් කරන්න පින්වත්න මිනිස්සු මේවාවලින් ලබන සතුට. මිනිස්සු මේවාවලින් යම් තෘක්තියක් ලබන වනා ඒ දිවාරාත්‍රී අකුසල් වැඩෙන දේවල්මයි. එනිසා පින්වත්න අපි අකුසලයට හිත නැබුරු නොකර කුසලේටමිහිත බර කරන්නයි. අපි නිරන්තරයෙන් අධිෂ්ඨාන කරගන්ට ඕන. ජීවිතයේ පින්ාත්නිි මේ වගේ අවස්ථාවකදි මේක කදිමනි දර්ශනයක්. හේතුව තමයි අපේ ජීවිතය කොයි තරං අස්සාරද අස්තීරද නිස්සාරද කියනෙ එක පින් අත් ඔබට වැටහෙනව ඇති. මෙ වසංගතයේ වැලදීමත් එක්ක අපේ සමාජයේ කීරිතිමත් මිනිස්සු කොච්චර යන්න ගියාද. සල්ලි බාගේ පරම්පරාගානකට හම්බු කරලා තියපු මිනිස්සු. ඊ දෙනෙක් නං අවසංගමන්ගියාද ඔබට වැටහෙනවානේ ද පිින්වට්නි මේ මොහොත වනකොටත් ඇඳක් ඇඳක් ගානේ හුස්ම යදින ඔක්සිජන්් ටැන්කියක් නැතුව තමන්ගි හුස්මටික ගන්න බැරුව අන්ත අසරන වෙච්ච මිනිස්සු කී දාහක්නං ගඉන්නවද. ඒ අස්සේ මේ නැතුුම් ගැවුම් බැයුම් කර මිනිස්ු දිහා බැලුවට පස්සේ. මටනම් පුදුවම තරම් කලකිරීමක් ඇති වුනා පිංවට්නි මෙචර මේ සංසාරය භයානකදය කියලා. පිරිසක් නටද්දි පිරිසක් අහෝ සෝසසුම් හෙලනවා. පිරිසක් ගයද්දි පිරිසක් සෝගැයුම් ගයනවා. පිරිසක් වයද්දි පින්වත්න පිරිසක් අඩනවා. ඒවගේ එක පැත්තකින් බලද්ධි පිංවට්නි මේ ලෝකය මවපු කෙනෙක් ඉන්නවනන් ඒ මහුපු කෙනා හරි පුදුම විදිහටයි මේ ලෝකය මබලතියෙන්නේ. භාග්‍යතුන් ස දේශනා කරනවා. ලෝකය මවන්නේ දුකයි. මිනිස්තුූ සැපයි කියල අල්ලගන්න මොකක්ද පින්වත්න. දුකයි. මිනිස්තුු සැපක් සැපක් කියල මේ දැම් මේ අවස්ථාව අල්ලගන්න වනක්. මම මේ විඳන්න සැපක් කියල හිතනවානං ඒ පංවත් ඔබ වැටෙන්නේ මාරයාගේ ගුලක. මාරයා කියල කියන්නේ පිංවත්න සැප කියන එක මවන කෙනා. ඒ මවන කෙනා පිින්වත්න ඒ කාන්ත සැපයක් මවන්නේ එයාට පුළුවන්තාව කාලික සැපයක් මවන්න. අපේ ඇසිං දකින පංචකාම සියල්ලම මාරයා විසින් මවපු දේවල් මාරයාගේ උගුල්. පින්වත්නි මේ පංචකාමවලට ගොදුරු වෙනමිනිස්සු ඇසිං රූප දැකලා එහි ඇලෙනවා. කනිින් ශබ්ද අහලා එහි ඇලෙනවා. නාසේෙන් ගදසුුවද ආග්‍රහණය කරලා එහි ඇලෙනවා. දිවෙන් රස දැනගෙන එහි ඇලෙනවා. ශරීරයෙන් ස් පර්ෂය දැනගෙන ඇලෙනවා. පංච කාම සම්පත්තිය තුළම ඇලිගැලි වාසය කරන සත්වයා පංවත්නී. නොදැන්ුවත්වම මේ මනුස්ස ජීවිතය අවසංකිරීමෙන් අනතුරුව දුගතිගාමී වෙනවා. දුගතිය පුරවන්න තමයි පින්වත්න අද බහෝ දෙනෙක් අකුසල් කරගන්නේ. ඒ අකුසලයන් පින්වත්න අපි දන්නවා බුද්ධාගමට නිගාකරපු, අසරන මිනිස්සුන්ට බැනපු අහිංසක මිනිස්සුන්ගේ රීරීමමාන්සේ උරාගෙන බීපු. බොහෝ දෙනෙක් අද මේ කොවිD් වසංගතෙන් නිසා ජීවිතයෙන් වන්දිගෙවල තියෙනවා. අපි දැකල තියෙනව පින්වටනී කොච්චර අපි නිවං සැප ලැපේවා නිවං සැප ලැබේවා කියල කිව්වත්. දහමට නිගරු කරපු මනුස්සේක්ට කවදාකවත් නිවන්දකින්න බෑ. අපි කොච්චර බෞද්ධයන් උනත් පින් වටනී අපි අනුකම්පා උපදවාගන එයාට නිවංසුව ප්‍රාර්ථනා කලාාට වැඩක් නෑ, කවදාකවත් එයාට ගැලවෙන්න බෑ. වචනයෙන් කරගත් අකුසලෙන්. එයට ගැලවෙන්න බෑ කයින් කරගත්ත අකුසලේ එයට ගැලවෙන්න බෑ හිතින් කරගත් අකුසල් වලින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනා හම් භික්කවේ කම්මන් වදාමි. හිතිං හරියමෙක් අකුසල් කරගන්නවා නම් ඒ කර්මයක් ඒ කාන්තයෙන්ම ජනිත වෙනවා මයි කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ අනුදැනවාදාරලා තියෙන්නේ. එනිසා පින්වත්න්නේ මාර උගුල කියල කියන්නේ මිනිස්සු කැමැති ඇහින් රූප දැකලා එහයලෙන්න්න. ලස්සන ඉස්ත්‍රියත් දැක්ොත් කවුද අකමැති ප්‍රතජ්ජන පුරුෂයා ඒ ස්ත්‍රියත් එක්ක ඉන්න. ලස්සන පුරුෂයක් දැක්කොත් කවුද අකමැති ස්ත්‍රියයේ පුරුෂයත් එක්ක ඉන්න. ඒ වගේ තමයි පින්වත්න අනික්සිියල්ලවත්. අපට මේ ගෝචරවන සියලු දේවල් පිංවට්නී අපි ඇලීමෙන් අල්ලාගත්ත දේවල් ගැටීමෙන් අල්ලාගත්ත දේවල් අපි පිංවත්නී මේ සියල්ලම දැනගත යුත්තේ මාරයාගේ උගුල්. මර උගුලකට අසූ නොත් පින්වටනී කවදාවත් සසරදුකින් නිදහස්සන බෑ. පැවිදිවෙනවා පැවිදිවෙනවා කියල හිටපු තරුණ පුතෙක් පිංවටනේ එක පාරම විවාහ වෙනවා. ඒ දරුවට කවදවත්. යි පැදිවෙන පුළුවන්ද පුළුවන්කමක් නෑ. මාරයාදාපු මර උගුල මොකදද, කාන්තාවක් දක්වලා ඒ කාන්තාව උපයෝගී කරගෙන මේ පින්වත් දරුවගේ ජීවිත සම්පූර්ණම කඩ්ල දැම්මා සස්සරට තවත් බැදල දැම්මා. බලන්න මාරයාගේ උගුල. පැටල ඇවුණොත් පිින්වත් නිවරයි. ඒ වගේම තමයි පැවිදිවෙන හිටිය ලස්සන තරුණ දුවනියක්. ඇය දවසානයේ තරුණයෙක් සමඟ විවාහගි විසගත්තා විවාහ වනා, ඇයටත් ආයි කවදාකවත් පැවිදිවෙන්න කියලා ජීවිත කෙලවර දකින්න කියලා හිතන්නවත් පුළුවන්කමක් නෑ සසරින් නිදහස්සෙන්ට හේතුව තමයි පින්වටනිි මාරයාගේ උගුල රාගය කියල කියන්නේ කතකින් බලද්ධි පින්වත්නි මාරයාගේ ප්‍රධානම උගුලක්. රාගය තුළ පින්වත්න මිනිස්සු කැමති රාගය තුළින් ජීවිතේ විඳින්න. හැබැයි පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අऔෂදයමොකක්ද විරාගය. ඒ කාන්තේම තමයි විරාගය වර්ධනය කරගත යුතුයි. රාගය ඇවිස්සෙද්දී අපි විරාගය වර්ධනය කළ යුතුයි. කාමරූපයක් දකිද්දී ඒ තුළ අසුභය වඩන්න දක්ෂවය යුතුයි. කාන්තාවක් දැක්කනං ඇලුනාානං ඒ ඇලීම එවලෙම පහකරන්න පුළුවන් අසුබ වැඩීමික්. පුෘෂයක් දක්කනං ඇලුනානං ඒ ඇලීම පහකරන්න පුළුවන් එවෙලෙම අසුබය වැඩීමේ. පින්වටනි මේවා කිසි සේත්ම කවරුවත් හිතන් එපා මේ දේශනාාවහන පංවත් ඔබ හිතන්න එපා හාමුදුරුව ඇයි මෙහෙම කියන්නේ. ගිහියෙකුට බුදු හාමුදුරුව දේශනා කරලනෙතියන්නේ කාමය විඳන්න පුළුවන් කියලා. භාග්‍යතුන් වහන්සේලා පින්වත්නි කොතනකවත් මේ කාමයෙන් අගතයට යන්න කියල දේශනා කළේනේ. මො පිහත් ඔබ මාර බලවේගේට අහුවිච්ච කෙනෙක් බවට පත්තෙනවා පින්වටනි. කාමයෙන් අගතයට ගියපු අය විඳින වේදනාවන් අපි මෙලොවදීම දකිනා පින්වත්න අපි දකිනව ඇස්කම් පිනවමින් ජීවත්තච්ච මිනිස්සු අද ඇස්පේෙන් නැතුව කංහෙන් නැතුව අන් තසරන වෙලා ඉන්නවා. තමන් ආපු ශබ්ද නැවත නැවත අහන්න බැරුව පින්වර්ණි මට ඒ කහන්න දෙන්න මටේ කෝනේ කියල කියපු මිනිස්සු ඕන තරන්ඉන්නවා. සම ආසකරපු දේවල් බලබල ඇස් දෙක පියාගත්ත මිනිස්සු ඉන්නවා. ඒවට මාස කරලා ඒවා තුළම උත්පත්තිය ලබනව පින් වඩනි. මේක ලේසි පස්ස දෙයක් නෙවෙයි සසරට ඇදලා බැදලා තැබීම කියන්නේ මාරයාගේ යුතුකම වගකීම. මරයා කියල කියන්නේ එයාගේ ආත්මභාවය එක පදවයක් පමණයි එයා ඒ පදවියෙන් උද්දාමයට පත්වෙලායි ඉන්නේ උදාහරණයක් කියන ආනම්පින්වත්න. මනුස්සලෝකයේ සල්ලිකාර පෞුලක ඉපදිච්ච දුුවෙක්පුතෙක් බලන්න. ඒ දුවටපුතාට කොච්චර පෞපිං පිළිබඳව කියල දුන්නත් වටහා ගැනීමේ චිත්ත ශක්තියක් ඒ දරුවට නෑපින් වටන. අද ගොඩාත් ධනවාදී පවුල්ල සමහරවිට දෙමවපියෝ දෙන්නා දුක්මහන්සි වෙලා ිලමුදල් උපයාගෙන පින්දහම් කරන ගමන් තමන්ගේ දරුවත් පිනට යොමු කරගන්න බලනවා හැබැයිපින්ංවන්නේ දරුවන්ට ඕනේ පින් කරන්න නෙවෙයි. ස්වාහනවලින් රේස් පදින්න හොඳ හොටෙල්වලින් කන්නබොන්න රාත්‍රී සමාජශාලාවල රෑපහන් කරන්න අම්මට තාත්තට අකීකරුව කාලයගත කරන්න ස්වාමින්ාන්සේලා කියල දෙන බණපදයක් අහන් නැතුව ජීවිතේ අකාලයේ විඳින්න තමයි ඕනේ නමුත්තේ දරුව දන්න අපි මේ විඳීමක් නෙවෙයි මේ කරන්නේ විඳවීමක් කියන එක. කිසි සේත්න ඔය කරන ක්‍රියාපටිපාටිය. අපටත් නෑ ලෝකේටත් නෑ. හේතුවතමයි අද ධනකුේරේක්ගේ දරුවෙක්ට කිසිම පවක පිනක විශ්වාසයක් නෑ බොහෝ දරුවන්ට පින්වන්න. ගොඩා ක්ළමයින්ට පිම් පව කුසල්ලක් කුසල් කියලා කියන මොනවද කියලා අම්ම තාත්තගේ ධනයෙන් ජීවත්වෙන දරුවන්ට තේරුමක් නෑ. එනිසා පව් කරනවා වැඩි. සමහරුටි තේරුම් කල දෙන්න ගියොත් හාමුදුරුව බයිලා කියනවානි. අපි මෙච්චර ජීවිත, විඳිනව හාමුදුවරු විඳින්නනෑ ජීවිතේ අපි විඳිනවන ජීවිතේ. අපට අඩුවක් නෑ, අපට කන්න බොන්න තියෙනව ආහාරපානවලින් අඩුවක් නෑ. අඳන්න පලදින්න තියනව ඇදුම් පැළඳුම්වලින් අඩුවක් නෑ. යන්න එන්න වාහන හයක් කතක් තියෙනව ඒ වගෙන් අඩුවකුට් නෑ. හාමුදුරුව මොනවද මේ කියන්නේ. හාමුදුරුවන්ට මෙව්ව නෑනේ කියලා. සමහරයට අපට කියන්න පුළුවන්. ඒ හයක් හතරක් නොතේරෙන අහිංසක දරුව. මාරයත්තන් නඒවා ගෙතමයි. මාරයාට බුදුහාමුදුරුවෝ මොගල්ලාාන මහරතන් වහන්ේ සාරිපුත්‍රතරුන් වහන්සේ අනේ කහතන්වහන්සිට සිලු දෙනාම මාරයාට කිව්වා පවිටු මාරය ඔබ බුදුවරු රහත්මුනිවරු සෝවහන්නාාදි ආයපු උත්ත මෙව පෙළන් එපා. ඒ පුද්ගලව පෙළීමෙන් ඔබට සුගතියක් නං වෙන්න. ඔබට අත්තෙන්නෙම දුගතියමයි කියලා. පැහැදිලි කරට මාරයා තේරුන් ගත්තෙනෑ මාරයා හිනාවෙී තමයි. අකුසලකාරමයන් රැස් කරගන්නේ බුදුවරු පෙලන්නේ බෝධ සත්වරු පෙලන්නේ ආරය පුද්ගලයෝ පෙලන්න හිනා වෙවි. අදත් අන්නේ වගේ මනුසලෝකකි ඉන්න අර දරුවන්ට කොච්චර තේරුම් කරලා දුන්නත්ත ඩක් නෑැපිං වනි අම්මගේ තාත්තගේ සල්ලි ටික තියෙනකං හොඳවෙේ. හැබැයිපින් වන්නේ කවධහරි දවසක ධනය නැතිවිච්ච ගමං අහසිං පල්ලෙ හාට කඩා වැටුනා හා සමානව ඒගොලන්ට තේරෙනවා අපි මේ මොකද්ද කළේ අපට මොකද්ද උනේ කියන එක. අන්න එනිසා පින්වත්නී අපිහිතන් ඕනි පුළුවන් හැම අවස්ථාවකම හැම මොහොතකම. ඉඩහසර ලැබෙන හැම අවස්ථාවකම. අපට ධනය කියන එක තාවකාලිකයි. මනුස්සකම කියන එක සදාකාලිකයි. මනුස්සකමින් ජීවත්වෙන ඕනම මනුස්සේකුට පින්වත්නී දෙවිවරු පවා උදව් කරනවා. මනුස්සකමින් ජීවත්වෙන වනා. හැබැයි? අමනෝක්ජ මිදිියටමා මිනිස්සුන්ට බරක්වෙමින් මිනිස්සුන්ග තලමින් පෙළමින් තමන්ගේ බලයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් තමන්ගේ ධනයෙන් මිනිස්සු අයුතුලෙස තලාපෙලමින් කටයුතු කරන මිනිස්සුන්ට කවුරුවත් උදව් කරන්න උපකාර කරන්නේ. හේතුව තමයි පිංවට්නි මේ සමාජයේ තුළ තවමත් බුද්ධාගම පැතිරිලා තිබෙනවා. අදරත් ගුණධර්මදන්න මිනිස්ුඉන්නවා. මෙච්චර අපේ රටේ බඩුමිල ඉහළ ගිහින් තියෙද්දිත්. කවුරුත් කණ නැතුව මිනිසු මැරුුණෙනෑ. නැතිබැරි මිනිස්සුන්ට අපිහරි ගිහින් බඩුමල් ලක් දෙනවා. පින්වත්නී. එනිසා අර සල්ලිකාර පවුල්ල දරවාන් හරියට මාරයෝ වගේ සමහර දරුවෝ ඉන්නවා. අම්මට තාත්තට කීකරුත් නෑ සමහර විට පින්වාටනි හාමුදුවරු කියනදේ අහන්නෙත් නෑ. අඩුම ගාණෙ කාත් කවුරුත් කියනදේ අහන් නැතුව. නිකා නිකරුණේ අර පිස්සු වැඩ කරන ළමයි ඉන්නවා. මාරයත් පිංහත්න යන්නේ වගේ තමයි. හැබැයි මාරයාටත් තේරෙනවා යම් කාලෙකදී. තමන්ගේ පදවිය ඉවර වෙච්ච සැනී මාරයා කෙලීම්ම යන්නේ අවිච්චි මහානරකාදියට. හේතුව තමයි බුදුවරු පෙළේීමේ විපාක, රහතන් වහන්සේලා පෙලීමේ විපාක, අනාගාමී සකදාගාමි, සෝවාන් උත්තමයන් වහන්සේලා පෙලේීමේ විපා කලෙස. රයා දරුණු ගති ඇති අවේචී නිරයේ උපත ලබා ක්‍රමාණුකූලව තමයි නිරය පිළිවෙලින් අවසානම ඔසුපත් නරකවලල් පැමිල්ලා තමයි. ඔසු පට් නරකවලින් තමයි මෙයා නිදහස් වෙන්නේ. මිදහස්සෙන්න්න පින්වටනී අවරුදුුවච්චරයි මෙච්චරයි කියල කියන්න බෑ කල්ප ගානක් යනවා. හේතෝ තමයි මාරයා දැන දැන මේ අකුසල් රැස් කරන්නේ තමන්ගේ ලැබිච්ච බලේ. එනම් අදත් මාරයෝවගේ මිනිස්ස නැද්ද ලෝකේ. ඕනෑ තරම් ඉන්නවා පින්වත්නී මාරයන් හා සමාන මිනිස්සු ඉන්න.දැන් බලන්න තමන්ට ලැබිච්ච බලයෙන් ඔයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු නැද්ද ඕන තරං ඉන්නවා. ඒ මිනිස්සුන්ට වැටහීමක් නෑ බලේතියෙද්දී මන්ට මොලේනෑ සමාරිට මොලේ තියදදි ඒ මිනිස්සුන්ට බලයනෑ මාරයටත් ඔන්න ඔටික තමයි වෙන්න පින්ගන්නේ. අපි පින්ගන්නේ කිසේ බලයකින් ඔලු උදුම්මාගන්න හොඳනෑ. හාමුදුරු කෙනෙක් වුනත්. ගියෙක් වුණත් යම් තැනක පිංමට්නි බලයෙන් ඔළුව උදුම්මා ගන්න වනං ඒ කෙනාගේ පහත් ගතියක්. ස්වාමින්නාසේ නමත් තමන්ගේ සිවුරේ බලය අයුතු ප්‍රයෝජන ගන්නවනා ඒ ස්වාමින්ාන්සේගේ පහත් ගතියක්කි. ම මේ භික්ෂුණනාසලා විවේචනය කරන වනවෙයි මොකද මත් භික්‍ෂවා නමුත් පින්වට්නි ඒ සමහර ස්වාමින්නාන්සේලා මම දැකළ තියෙනවා කිසිම කෙනෙක්ම ගණන් ගන්න. අඩුම ගානේ දායකය කතා කළත් ගණන්ගනති ස්වභාවයක් තියෙනවා. ඒ තරමට පින්වන්නේ ඔළුව උදුම්මගෙන ඉන්නවා. සමහර ගියොත් ඉන්න පින්වටනි තමන් ආයතනයක ප්‍රධානියක් වෙන්න පුළුවන්. ඔලුව උදුම්මාගෙන ඉන්නව පින්වටනී තමගේ ලැබිච්ච බල. ඒ ලැබිච්ච බලයෙන් ඔළුව උදුම්මාගෙන ඉන්න මිනිස්සු පින්වටනි කව දාකවත් ඒ අත්තන්ට පුළුවන් කමක් නෑ. සසර දුකින් නිදහස්සීමේ මාරවේ හොයා ගන්න. මොකද මාන්‍යය කියනෙක් ඉස්මතු වෙලා ති එන්නේ හැමෝගිම. හවදාවත් අපි මාන්‍යයේ ඇති කරගන්න හොඳ නෑ. අර කියන්නේ මානයන මක්කටෝ හෝත අධිමානයන කුක්කුරෝ කියලා කියනවා. මාන්‍යය කියල කියන්න පිින්මති බල්ලෙක් කරනවා අපිව. සුනක එෙක් කරනවා පිව. තින් එනිසා බල්ලෙක් සුනකයෙක් වෙන්න මේ මානයේ බලපානවක් දැම් බලන්න? මාන්‍ය හිටපු කෙනෙ බල්ල එක්ු නෝොතින් ඉජුවියින්ජූ ගාපු ගමන් නැට්වනාගෙන ඉන්න පෙනි අධිමා්‍ය වඳුරෙක් කරවන මාන්‍යයේ බල්ලෙක් කරවන අධමාන්නේ්‍ය වන්දුුරෙක් කරවනවා. එතකොට වඳුරා බලන්න ගහෙන් ගහට පැන පැන අත්තෙන් අත්තට පැනපැන අනුන් දෙන දෙයක් කකා ජීවත්තෙන කෙනෙත් තමයි වඳුරා කියල කියන්නේ බල්ලක්ත හෙමැන බල්ලට කෑමටිගත් දාලා ඉජු ඉජීකිව බල්ලයිනවා ඒවගේ පින්වත්න්නේ අපි අවදාවත් බලයෙන් මාන්නයෙන් උඩගුවෙන්න හොදනෑ උඩගු වෙනවා කියල කියන්නෙම පිින්වත්නී ඒ කාන්තයෙන්ම අනරතයක් වෙන්නේ අපට මයි. අසාධාරණයක් වෙන්නේ අපට මයි. ඒ කාන්තයෙන්ම පිින්වත්නී අපි උත්සාහගන්න ටඕනේ පුළුවන්තරන් නිහතමානීකම වඩ වඩාත් වර්ධනය කරගන්න. නිහතමානී හුනා කියල කියන්නෙම පින්වත්නී. ඒ නිහතමානී වෙන කෙනාට පුළුවන් මෙලොවත් ජයාරගන, පරලොවත් ජයලගෙන දෙලොම ජයගන්න. මොකද තමන්ට බලය ලැබෙන්න්න ලැබෙන්න මාරයා වගේ තත්තෙන් ඉදිමෙන්න්න හොඳනෑ. දෙන් ඔය ධනකුේරයන්ගේ දරුවෝ වගේ ගණන්ගන්න තුව යන්න හොඳනෑ. එනිසා පින්වත්නි මේ ය අපි දැකල තියෙනවා සමහර බලවතුන්ගේ බලවත්කම පාවිච්චි කරලා අනෙක් මිනිස්සුන් පෙලන විදිහ. ගනතා ප්‍රවෘති කියන්න ගියොත් පින්වන්නේි වෙලව මද වෙන නිසා මම කෙටියෙන් කියන්න. සමහර ඉන්නව පින්වටනි සමහරයගේ ආරක්ෂකවින්වනය බලට පැමිණි අයගේ ආරක්ෂක ඉන්න. සමාරට පිින්වඩ්ඩි හාමුදුරු කෙනෙක්කවත් ගණන් ගන්නද තත්වට අද ඒ අය තමන්ගේ ස්වාමයාාගේ බලයෙන් ඉදිමිලා තියනවා. මේ තමන්ටක් බලයක් ලැබිලනෑ හැබැයි තමන්ගේ ස්වාමයාා විස්තරාටදාගන එයාගේ බල අරගෙන, ස සමහරු විදිමිලා ඉන්නවානේ සා පින්වත්නී මේ මාර බල මෙහැම දෙයක්ම මාර බලවේග. මේවට අහුවෙන් එපා. පිංහත් ඔබ මේවට අහුනා කියල කියන්නේ ඔබේ මාරනය ඔබ ඔබටම තමයි අනර්තයක් කරන්නේ. ඒවගේම තමයි ඔබේ ඇසනිසා දකින රූප ඔබටම තමයි අනර්තයක් කරන්නේ. ඒවගේම තමයි ඔබේ ඔය පංච ඉන්ද්‍රියන් වලින් ගෝචර කරගන්න පංචකාම සේවනය ඔබටම තමයි අනර්තයක් කරන්නේ. එහම්? අපිට මේක අනරතයක් කරනවනං අපි මෙතනද උත්සාගන්නට ඕනේ අපට අරතවත්දයක් මෙතනදි කරගන්න. අ මාරයාව පවා ජයගත්ත හාමුදුරුවෝ වගේ මාරයාව පරාජය කල්ල හාමුදුරුවෝ ජයගත්තා. ආන්නේ වගේ පින්වත්න අපිත් උත්සාහගන්ටඕන මේවා තුළට අපේ හිත යොදවන්නේ නැතිව. අකුසල කරමයන් තුළින් හිත බැහැරගෙන කුසලේ තුළ හිත දියුණු කරගෙන සංසාර දුකින් සදහටම එතරවෙන්න අධිෂ්ඨාන කරගනිමු. ඒ වෙනුවෙන් මාර බලවේග ජයාරගෙන හොඳට පින්දහම් කරගෙන කුසල් වඩාගෙන. සසර දුකින් නිදහස් වීමම පිණිසම. අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුළින් ශ්‍රවණය කළ හදදවසේ මතක ධර්මදේශනාව උපකාරවේවා කියලා ටාර්තනාක් කරමු. අද මේ හද්දවසේ මතක ධර්ම දේශනා අවශ්‍රවණය කිරීමෙන්, පස් කර ගත්තා වූ අනන්ත වූ කුසලයෙනුත්. ඒ කාන්ත වශයෙන් සියලූම සම්මාදිිට්ටික දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදං වේවා. දෙවියන්ගේ ආශ්රුවාදය පින්වත්තෝබා පැහැම දෙ නාමවෙත ලැබේවා. දෙවියෝ මේ කොරෝණා වසංගතුවදුරින් අපේජී විතාරක්‍ෂා කරදී. නිදුක් නිරෝගී සම්පත්තිය උදාකරදේවා. දෙවියෝ ප්‍රාර්ථනාක් කළබෝධියකින් උතුම් අමාමහ නිවනිින් සැනසේවා. ඒගේ මද දවසසි මක බන දේශනා කළේ පිටකෝටටේ දෙවන පටුමඟ ලිපිනේ පදිංචිව සිටි කොවිඩ් වසංගතයේ හේතුවෙන් සැප්ටැම්බර පළමුවනද අකල් මරණයකට ගොදුරුවෙච්ච, ස්වරණමාලීක් ගුණතුංග ධයාබර් මිතුරියයට පින් අනුමෝදං කරන්නට එතුමියගේ ඉතාම සමීපයෙන් ඇසරු කළ කල්ල්‍යයාන මිත්‍රය ඉහෙරියන් පිරිසක් විසි. ඒ ස්වරණමමාලී ගුණතුංග මහත්මියට මේ පින් අනුමෝදං වේවා. සසර වස්සනතුරු උපදීන භවයක් භවයක් පාසා මෙවන් වසංගත රෝගවලට ගොදුරු නොී. අකල් මරණවලට මුහුණ නොපා දීර්ුගාාවෂ ලබත්වා නිරෝගී සම්පත්තිය ලබත්වා කියල පින් අනුමෝදං කරමු. කොවිD් වසංගතයෙන් ජීවිතය හමිවිච්ච හැම දෙනාටම මේ පින් අනුමෝදං වේවා. එවගේම තමයි ධර්මශ්‍රවනය කළ පින්වත් ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය සීලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සැමටම සසර දුකින් නිදහස්ව අකල් මරණවලට ගොදුරු නොවී උතුම් නිවනිින් සැනසීම ලබත්වා. රටජාතිය වෙනුවෙන් ජීවිත පූජා කර පුරණ විරුවන්ටද, අපවත්තී වදාල සියලු යඇතිවරයන්ටද මේ පින් අනුමෝදං වේවා. ඒ සියලු සත්වයෝ නිවනිින්. නිවෙෙත්වා කියල පින් අනුමෝදංකරමු. එවගේම මේ උතුම් වූ පින්කම වෙනුවෙන් දායකත්වේ ගැ කටයුතු කරන්නටේදන. සරණ මාලි ගුණුතුන්ග හත්මිය ගිතා සමීපතම කල්්‍යයාන මිතුරියන් පිරිසටද නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා සද්ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කළ ඒ හැමටත් දේශනාාවශ්‍රවනය කළෝ බැහැම දෙනනාටමත් නීරෝගී භාවයම කේසාන්තේසිට පාදාන්තේ දක්වාම ලැබේවා උතුම් වූ විද්‍යාස්ත්‍රී මහබෝහාමුදුරුවන්ගේ උතුම් වූ සරණ මාලී මහ සෑරදුන් වහන්සේගේ අනන්තාශරුවාදේ ලැබේවා. ඒවගේම, දන්තධාතුන් වහන්සේගේ අනන්තාශුරුවාදේ ලැබේවා. දේශකයානන් වහන්සේ වන අපට ද නිරෝගී භාවේ ලැබේවා. වස්සාන ධර්මදේශනා යුුබ් නාලිකාේ ගයන්දුෘෂන්ත මහතා ඇතුළු පවුලෙ හැමෝටමත් කාරෙමණ්ඩ ලේස්යලු දෙ නාටමත් නිදුක් නිරෝගී භාවේ ලබේවා. අපි හැම දෙනාගෙම ජීවිත ආලෝකයෙන් නාලෝකයෙන් බැබලීමෙන් බැබැලීමටම පත්වේවා. මේ සද්දින මතක බණ හේතු කොටගෙන. අපි හැම දෙනාටම මඟඵලපිළිවෙලින්. සුක පටි වදාවෙන් ප්‍රාර්ථනී බෝධියකින් උතුම්මු චතුරාර්ය සත්‍යධරමයම අවබෝධ වේවා උතුම්ූ නිරුවාන අවබෝධයෙන්. සැනසීමට පාරමීගුණ වැඩේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකා සට්ඨාචබුම්මට්ටා දී වානාගාම හින්ද්දිකා. പഞങോ തിത്वाചරන් රക്കන්തു බුද්ධ സാසනങ ආකාസటාച බുംමට്ടා തിവනාගാ മහිදധിക്ക പഞഞതങ മോ തിതവചරන් රക്കതു බුද්ධ දේසනങ ආකාസටటාച බുംම്ടා തിവනාගാ മහිද്ധിക്ക പഞഞതങുമോതിതവചරන් රക്കන්തു බුද්ධസാාවකങ. ඉදම් මේ ඥති නංහෝතු සුකිතාාහොන්තු ඥතයෝ ඉදම් මේ ඥති නංහෝතු සුකිතාාහොන්තු ඥතයෝ ඉදම් මේ ඥති නංහෝතු සුකිතාහොන්තු ඥතයෝ අභිවාදන සලිස්සනි චංගුද්ධාපචායිනෝ චත්තාාරෝ දම්මාාව්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමි හේවච්ච අතෝනි්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු ඔබ සැමට සම්මා සම්බුදු සරණ ලැබේවා වස්සාන ධර්මදේශනා යයබ නාලිකාවෝ සේ ඔබ ඒශ්‍රවනය කළේ පිටකෝட்டේ දෙවන පටුමගේහි පදිංචිව සිටි කොවිD් වසංගதே හේතුවෙන් සැපතැම්බර් පළමோනදා අකල් මරණකටු ගුදුර වූ ස්වර්ණමාලී ගුණතුங்கு ධපර මිතුරයට පින් අனுමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා යබ නාලිකාව සේසිදු කළ සත්දින මතක බණ ධර්මදානමය පින්කමයි. සිදුකලාවූ නිෙම ධර්මදානමය කුසලේ අනුභාවේ බලයෙන් උපතිනමතු භවයන් හිදී මෙවන් වසංගත රෝගවලටගොදුරු නවී දිර්ඝාශලවන්නට නිෙම ධර්මදානමය කුසලය හේතු වාස්සනාවේවාය ප්‍රාර්ථනා කරනුලබන්නේ ස්වර්ණමාලි ගුණත්තුග මහත්මියගේ ඉතා ලගින් ඇසරු කළ ඒ කල්්‍යයානමெற்று්‍ර ජෙහිලියන් පෙරිසවිසෙන්. සිදුකලා වූ ධර්ම ධානමේ කුසලේ අනුභාවේ බලයෙන් එම පින්වත් පිරිසඩත් නිදුක් නීරෝගී සුවය උදාවේවායි සාදුසිතිින් ප්‍රාර්ථනා කරමෝ. ධම්ම සුවභ සැමට සම්මා සම්බුදු සරණයි. ස්සාන ධර්මදේශනා නාිකාවස්සේ දායකතු ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍යනම් දැන්ම කතා කරන්න බිදුඇයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනංගේට බින්තුඇයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනංගේට. WhatsAppත්ස, වයිබ, ඉමුමකින් දැන්ම කතා කර ඔබේ දායිකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවාගන්න. දහම්ම සූභ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවත්තමු ධර්ම දේශනා ශ්‍රණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTubeුබ් නෑලිකා ව ැන්ම සබස්ක්‍රයිප් කරන්න බෙලයිකරනය කලික් කරන්න.